හරහා YouTube channel එකක් හදාගන්න කොහොමද කියන එක. YouTube channel එකේ URL එක නැත්නම් YouTube channel එකේ address එක හොයාගන්න කොහොමද කියන එක පිළිබඳවත් මම ඊට පෙර වීඩියෝ එකක් කරා. අපිට හරි වැදගත් වෙනවා අපේ YouTube channel එකේ URL එක නැත්නම් address එක. මොකද අපි අනිත් අයත් එක්ක සංනිවේදනය කරන්නේ. අපේ YouTube channel එකට ඇවිල්ලා බලන්න කියලා අපි කියන්නේ අපේ මේ address එකෙන්. අපේ YouTube channel එකේ address එක දන්නවනම් තමයි කෙනෙකුට අපේ YouTube channel එකට ඇවිල්ලා අපේ videos බලන්න පුළුවන්. දැන් මම කියලා දෙන්න හදන්නේ computer එකක් නැති කෙනෙකුට මේ mobile phone එකක් කරා නැත්නම් ඔබගේ ජංගම දුරකථනය හරහා YouTube channel එකක් හදනකොට ඔබ හදන YouTube channel එකේ address එක හොයාගන්නේ කොහොමද කියන එක. දැන් මම මේ ඔබට පෙන්නන්නේ ජංගම දුරකථනය. මේ ජංගම දුරකථන screen එක තමයි ඔබට දැන් පේන්නේ. අපි බලමු කොහොමද මේකේ URL එක හොයාගන්නේ කියලා. දැන් ඔබ Google Chrome හරහා address bar එකට යන්න. address bar එකට ගිහිල්ලා එතන type කරන්න address එක. උදාහරණයක් විදිහට එතන type කරන්න w3sahi.com කියන එක. දැන් ඔබ මෙතන type කරාම ඔබ ගමන් කරනවා sahi.com web අඩවියට. දැන් ඔබ sahi.com web අඩවියට ගමන් කරාට පස්සේ ඔබට පේනවා දකුණු පැත්තේ උඩ කෙළවරේ 33ක් තියෙනවා. sahi.com කියන අකුරු පෙළේ කෙළින්ම දකුණු පැත්තේ කෙළවරෙම තියෙන්නේ 33ක්. දැන් මම මේ 33 මත ක්ලික් කරනවා. මම මවුස් එක ක්ලික් කරාම මට එනවා menu item list එකක්. මේ menu item list එකේ පහළට ගිහිල්ලා බලන්න පහළ එක තැනකදී අපිට පේනවා desktop site කියලා එකක්. පහළ එක තැනකදී අපිට පේනවා desktop site කියන එක. ඒ desktop site කියන එක ක්ලික් කරන්න. දැන් ඔබගේ ජංගම දුරකථනයේ තිරය පෙන්වම් කරන්නේ හරියට පරිගණකයක තියෙන තිරයක් වගේ. දැන් ඔබ desktop site එකේ තිරයට පස්සේ Google Chrome එකේ address bar එකට නැවත ඇවිල්ලා එතන type කරන්න youtube.com කියන එක. දැන් ඔබව ගමන් කරනවා YouTube channel එකට. දැන් ඔබ ඉන්නේ මේ ඔබගේ YouTube channel එකේ. දැන් ඔබට පේනවා උඩ දකුණ පැත්තේ icon එකක් තියෙනවා ඔබගේ රූපය හෝ නැත්නම් එතන රවුම් සලකුණක් එක්ක. මේ YouTube channel එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකකට අපි කියනවා YouTube channel එක කියලා, අනිත් එකට අපි කියනවා YouTube studio එක කියලා. ඔබට coach එක මතක නම් coach එක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් coach engine එක, අනිත් එක coach මගී පෙට්ටි ටික. එතන මේ coach engine එක වගේ තමයි YouTube studio එක. මගී පෙට්ටි ටික වගේ තමයි මේ අපිට තියෙන YouTube channel එක. එතන මේ coach පෙට්ටියෙන් coach engine එකට මාරෙන්න, engine එකෙන් coach එකට මාරෙන්න අපි station එකක් කවට යන්න එපානේ. එතන අපිට තියෙන station තමයි අපිට මෙතන මේ උඩ පෙන්නන අපේ Google account එක. අපි එතන හරහා තමයි අපි YouTube channel එකට YouTube studio එකට යන්නේ. YouTube channel එකට ගියොත් අපිට පුළුවන් videos ටික බලන්න. YouTube studio එකට ගියොත් අපිට පුළුවන් YouTube එක අපේ YouTube channel එකේ අපිට අවශ්‍ය වෙනස්කම් කරන්න. දැන් මට ඕනේ YouTube studio එකට යන්න. මම මොකද කරන්නේ? මගේ මේ එක රූපේ උඩ නැත්නම් මගේ සලකුණ උඩ මම ක්ලික් කරනවා. දැන් මම YouTube studio එක තෝරනවා. දැන් ඔන්න මාව ආවා YouTube studio එකට. මේ YouTube studio එකට ආවම ඔබ බලන්න වම් පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මේ වම් පැත්තේ ඔබට දකින්න හම්බෙවි icons කීපයක්. එතන මේ icons කීපෙන් එක icon එකක් අපිට පේනවා. මෙතන icons කීපෙන් එක icon එකක් අපිට පේනවා. ඒකට අපි කියනවා ඒක හරියට පැන්සලක් වගේ. තිත් කීපයක් උඩට ආව පැන්සලක් වගේ. ඔබ ඩිතම් බලාගෙන ඉන්න. එතකොට ඔබගේ email account එක නැත්නම් ඔබගේ gmail account එකේ රූපේ පෙන්නයි. ඊට පස්සේ තව symbols කීපයක් තියෙනවා. 100ක් වගේ corporate එකක් පෙන්නනවා. ඊට පස්සේ dollar සිලා symbol එකක් පෙන්නනවා. ඊට පස්සේ පේනවා පැන්සලක් වගේ ඉරකොත් එක 33ක්. නැත්නම් තලු 3ක්. එතන උඩට ගියොත් ඔබට පේනවා එතන customization කියලා එකක් තියෙනවා. නැත්නම් ඒ symbol එකේ ලාසන් නම තමයි customization. නැත්නම් අපි මේ YouTube channel එක customize කරන්නේ. අපිට ඕන විදිහට වෙනස් කරන්නේ මේ customization කියන button එක හරහා. දැන් මේ customization කියන button එක click කරන්න. දැන් customization button එක click කරාම ඔබට පේනවා අලුත් මතුපිටක්. මේකේ ප්‍රධාන නම් තුනක් තියෙනවා. බලන්න ඔබට පේනවද කියලා. Layout, Branding,
බේසික් ඉන්ෆෝ කියලා. දැන් මෙතන ලේඅවුට් කියන එකයි බ්‍රෑන්ඩින් කියන එකයි අපි වෙන දවසක් කතා කරමු. දැන් මම කතා කරන්නේ බේසික් ඉන්ෆෝ කියන එක. දැන් මේ බේසික් ඉන්ෆෝ වලට ගියාම ඔබට පේනවා මෙතන channel URL එක. නැත්නම් ඔබගේ YouTube channel එකේ address එක පේනවා. අපි එකට කියන්නේ channel URL එක කියලා. ඔබට පුළුවන් දැන් මේ channel URL එක copy කරගන්න. මේ channel URL එක තියෙන https 32 www.youtube.com channel ඊට පස්සේ ඔබට දීලා තියෙන YouTube channel එකේ ඔබගේ නමේ කොටස. එතන මේ සම්පූර්ණයක අපිට copy මේ සම්පූර්ණයකම අපිට copy කරන්න පුළුවන්. දකුණු පැත්තේ කෙරවල තියෙන copy කියන symbol එකේ. copy කියන symbol එක click කරාම ඔන්න අපේ YouTube channel එකේ URL එක අපි copy කරගත්තා. මේක ඔබට ඔබේ Facebook එකෙන් share කරන්න පුළුවන්. ඔබගේ YouTube channel එකට එන්න ඕනේ නම් කෙනෙකුට ඔබ දෙන්න ඕනේ address එක තමයි මේ URL එක. ඔබේ ගෙදරට කෙනෙකුට එන්න ඕන නම් ඔබ ගෙදර ලිපිනය දෙන්න එපානේ. ඔබේ ගෙදරට කෙනෙකුට එන්න අවශ්‍ය නම් ඔබ ගෙදර ලිපිනය දෙන්න එපානේ. මේ වගේ තමයි ඔබගේ YouTube channel එකට කාට හරි ප්‍රවේශ වෙන්න කියලා කියනවා නම් අපි අපේ YouTube channel එකේ address එක දෙන්න ඕනේ. address එක තමයි මෙතන අපි මේ type කරේ නැත්නම් මෙතන අපි දැක්කේ channel URL කියලා. South Asian International Institute එකේ සෑම ශිෂ්‍යකටම අපි කියනවා කියලා දෙනවා YouTube channel එකක් හදන්න. ඒ වගේම ඔවුන් හදන YouTube channel එක ඔවුන්ගේ ශිෂ්‍යයන්ගේ students profile එක විදිහට අපි පාවිච්චි කරනවා. ඔවුන් කරන සීලොම දේවල් ඔවුන්ට ඒකේ දාන්න පුළුවන්. අද අධ්‍යාපනයේ නව ප්‍රවණතාවය තමයි portfolio හදන එක. ඒතකොට අපි students ලගේ portfolio එක විදිහට පාවිච්චි කරනවා මේ YouTube channel එක. ඒතර ඔබ හදන videos ටික අපිට බලා ගන්න ඔබගේ channel එක අපි දැන ගන්න ඕනේ. එහෙමනම් අපේ South Asian එකේ ඔබගේ නම යටතේ මේ channel එකේ link එක නැත්නම් URL එක අපි එකට සම්බන්ධ කරමු. ඒ සඳහා ඔබ පොඩි දෙයක් කරන්න ඕනේ. ඔබ South Asian website එකට එන්න. ඔබ South Asian website එකට ආවම ඔබට දකින්න පුළුවන් home about us centers courses එහෙම කියලා menus කීපයක්. ඔබ මේකේ courses කියන එක තෝරන්න. courses කියන තේරුවම ඔබ courses කියන තේරුවම ඔබට පේනවා ඒ sub menus කීපයක් තියෙනවා. නැත්නම් menu items කීපයක් තියෙනවා. එතන යටම තියෙනවා students portfolio කියලා එකක් නැත්නම් students profile කියලා එකක් නැත්නම් batch profile කියලා එකක් තියෙනවා. ඔබට පුළුවන් course කෙනෙක් යටට ගියාම බලා ගන්න students profile හරි students portfolio කියලා හරි batch profile කියලා හරි නමක් තියෙනවා. ඔබ ඒක මත click කරන්න. දැන් ඔබ students profile කියන එක නැත්නම් students portfolio කියන එක උඩ click කරාම ඔබ යාවි අලුත් page එකට. මේකේ තියෙනවා දැනට පාඨමාලාව හදන්න කණ්ඩායම් වල links ටික. නැත්නම් කණ්ඩායමේ profile එකට යනන්න platform එක. දැන් අපි ඉන්නේ මේ platform එක ඔබට අදාළ කණ්ඩායම ඔබ තෝරගන්න. දැන් මෙතන කණ්ඩායම් ගණනාවක් වෙන්නයි ඔබ ඉන්න. ඔබට අදාළ කණ්ඩායම මත click කරන්න. ඔබට අදාළ කණ්ඩායම මත click කරාම ඔබගෙන් password එකක් ඉල්ලනවා. ඔබ දන්න ඔබේ කණ්ඩායමට අදාළ password එක මොකක්ද කියලා. ඒ password එක ඔබ දෙන්න. ඔබ දුන්නාට පස්සේ ඔබ ගමන් කරනවා ඔබේ කණ්ඩායමට අදාළ page එකට. ඔබේම ගමන් කරාට පස්සේ ඔබට පේනවා මෙම වදන් පෙළ මත click කර ඔබගේ නම ඉදිරිපිට. ඔබගේ YouTube එකේ link එක හා Google Drive එකේ link එක සටහන් කරන්න කියලා. දැන් මේ අකුරු ටික උඩ මේ නැත්නම් මෙතන දීලා තියෙන මේ link එක උඩ click කරාම අපි යනවා Excel sheet එකට. ඒකේ ඔබේ නම ඉස්සරහා ඔබගේ YouTube එකේ දැන් අපි හොයාගත්ත URL එක paste කරන්න කියලා තමයි අපිට කියන්නේ. අපි බලමු මේ අකුරු ටික උඩ අපි එකපාර click කරමු. හරි. දැන් ඔබට ඕනේ ඔබගේ phone එක හරහා Excel sheet එකට යන්න නැත්නම් spreadsheet එකට යන්න. ඒක බලන්න ඕනේ. මොකද්ද අපි කරන්නේ? my spreadsheet view කියන එක උඩ click කරනවා. දැන් මම my spreadsheet view කියන එක උඩ click කරනවා. බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මාව ආවා ආයතනයෙන් අපිට ලැබලා දීලා තියෙන මේ spreadsheet එකට. නැත්නම් අපි සරලව ගොඩ Excel sheet එකට. දැන් ඔබ හොයාගෙන යන්න ඔබගේ නම. ඔබගේ නම හොයාගෙන ගිහිල්ලා ඔබගේ නම හැම වෙන තැනදී ඒ නම ඉස්සරහා තියෙනවා
ඔබගේ YouTube channel එකේ address එක නැත්නම් URL එක paste කරන්න කියලා. දැන් ඔබගේ නම උඩ click කරනවා. ඔබගේ නම ඉස්සරහන් තියෙන YouTube එකේ URL එක type කරන්න තියෙන නම කොටුවේ ඒ cell එකේ ඔබ copy කරගෙන ආපු එක paste කරන්න. ඔබ phone එක හරහා YouTube channel එකට ගියාම මතකනට customization කියන එකට ගිහිල්ලා එතනින් basic info කියන එකට ගියාම අපිට පෙවන URL එක නැත්නම් channel එකේ URL එක පෙවුණා. අපි ඒක copy කරගත්තා. දැන් අපි ඒක මේ Excel sheet එකට paste කරනවා. මේ Excel sheet එකට paste කරාට පස්සේ ආයතනය ඔබගේ මේ URL channel එක ආයතනයේ තියෙන විධිමත් form එක ඔබගේ නම ඉස්සරහ සඳහන් කරයි. එතකොට ඔබ ශිෂ්‍යෙක් විදිහට පාඨමාලා තුල කරන සීලම වැඩ නැත්නම් ඔබගේ සීල ඉදිරිපත් කිරීම ඔබ YouTube channel එකට ඇතුළු කරාම ඒවා මේ ආයතන link එක හරහා ඕනම කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් දෙනාට අමාරු දෙයක් තමයි මොබයිල් ෆෝන් එකෙන් කොහොමද URL එක හොයාගන්න කියන එක. ඔන්න දැන් මම කියලා දුන්නා මොබයිල් ෆෝන් එකක් කම්පියුටර් නැති කෙනෙකුට කොහොමද කම්පියුටර් නැති කෙනෙකුට කොහොමද මොබයිල් ෆෝන් එක හරහා තමන්ගේ YouTube channel එකේ URL එක හොයාගන්න කියන එක. අපි තවත් අලුත් කරුණු ගොඩක් අපි ඊළඟ YouTube වීඩියෝ එකෙන් බලමු ICT සම්බන්ධව ඉදිරිපත් කරන. එහෙනම් සිල් දෙනාටම සුබ දවසක්.